ටෙස් ක්‍රිකට් තරගයක ඉනිමක් ගොඩනගල අවසානයේ අවාසනාවන්තුණු ක්‍රීඩකයෝ අතරට පාකිස්තාන් ක්‍රීඩකයෝ 3 දෙනෙක් එකතු වෙලා තියෙනවා. ඒ ඕස්ට්‍රේලියාව සමග දෙවෙනි ටෙස් තරගයේ සිදුණු අසාමාන්‍ය 90 සීමාවේ දැවීම එක. මේ විදිහට ටෙස් තරගයක ක්‍රීඩකයෝ 3ක් ලකුණු 90 සීමාවේ දැවී ගින් තියෙන අවස්ථා වාර්තා වෙන්නේ 4ක් විතරක් වීමෙන් ඔයාලට මේ සිද්ධියේ තියෙන විශේෂත්වය තේරෙනවා ඇති. මුලින්ම මේ විදිහට ප්‍රතිකරු 3ක්ම එකම ටෙස් තරගයක ලකුණු 90 සීමාවේ දැවී යන්නේ 1935 දී. ඒ කොදෙව් කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර තිබුණු තරගයක. මේ තරගයේ කොදෙව් ක්‍රීඩකයන් වන ඩග් සිලි ලකුණු 92කටත්, බැරන් කාස්ටයින් ලකුණු 90කටත්, සුපිරි ප්‍රතිකරු ජෝර්ජ් හැඩ්ලි ලකුණු 93කටත් දැවී ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට සිද්ධියක් වෙන්නේ 1995 එංගලන්ත කණ්ඩායමට. ඒ අවස්ථාවේ ප්‍රතිවාදියෝ වෙන්නේ කොදෙව් කණ්ඩායම. මේ තරගයේ එංගලන්ත ප්‍රතිකරු වන ග්‍රැම් හික් ලකුණු 96කටත්, ජැක් රසල් ලකුණු 91කටත්, මයිකල් ආතර්ටන් ලකුණු 95කටත් දැවී ගිහින් තියෙනවා. 2004 අවුරුද්දේ නාගපූර් වල තිබුණු ඉන්දු ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ මේ අපූර්ව සිදුවීම වාර්තා වෙනවා. ඒ අවස්ථාවේ ඕස්ට්‍රේලියා ප්‍රතිකරු 3 දෙනෙක් වන ඩේමියන් මාටින් ලකුණු 97කටත්, සයිමන් කැඩිච් ලකුණු 99කටත්, මයිකල් ක්ලාක් ලකුණු 91කටත් ඉන්දියාව හමුවේ දැවී යනවා. මේ ගැන කතා කරන නිමිත්ත ඇති වෙන තරගයේ, ඒ කියන්නේ පාකිස්තාන් ඕස්ට්‍රේලියා දෙවෙනි ටෙස්ට් තරගයේ පාකිස්තාන් ප්‍රතිකරු වන ෆකර් සමාන් ලකුණු 94කටත්, බබා අසම් ලකුණු 99කටත්, සෆ්රස් අහමඩ් ලකුණු 94කටත් දැවී යන්නේ මේ වාර්තාවේ තමන්ගේ නම අලුතින්ම සටහන් කරගෙන. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.